ඔය අපි කතා කරේ මේ වෙනකොට විද්‍යාත්මකව මේ පිළිබඳව තියෙන පසුබිම. ඉතින් ඔබට අපි ක්‍රමානුකූලව අරන් ගියා ඔබව කතාවක මේ 4 වෙනි සියවසේ ඉඳලා මේ වෙනකොට මොනවද වෙලා තියෙන්නේ මොනවද ඒ පුද්ගලයන් කතා ඒව ගැන කිව්වේ සහ මොනවද ඒ පිළිබඳව ඇත්තටම තියෙන සාක්ෂි කියලා. ඉතින් මම හිතන්නේ ඔබට මේ වෙනකොට මේ මේ without a doubt මේ හිතා ගන්න පුළුවන් විද්‍යාත්මක භෞතික සාක්ෂියක් නැහැ නිට්ටයව කියන ජන කොට්ටාශයක් ලංකාවේ හිටියා කියලා. නමුත් දැන් පසුගිය කියන්නේ මේ පසුගිය කාල වකවානු තුලද යම් යම් අවස්ථාවලදී පුද්ගලයෝ මේ මේ පිළිබඳව කතා කරලා තියෙනවා එක එක ජනමාධ්‍ය වලින් වගේම මේ සමාජ මාධ්‍ය වලත් පුද්ගලයෝ කියනවා මම අහවල් එක දැක්ක මට සමහර ලාවට මේ ප්‍රහාරයක් ලක් වුණා. ඉතින් හරි අපි දැක්ක කියමුකෝ. සොපුන් මොකක් වෙන්න පුළුවන්ද මේ දැකලා තියෙන දේ? අපි මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේදී සමහරක් වෙලාවට එකම ප්‍රවෘත්ති තුල දකින්නවා මේ ආලපාල ගෙවල් දෙකේ ඉන්න අය දැකලා තියෙන දෙන්නේ. ඒ කියන්නේ ಜಾති දෙකක් එක ප්‍රවෘත්තියක මම දැක්ක මේ නිට්ටක්වත් දැකලා නිට්ට බල්ලෙකුත් දැකලා. ඒ කියන්නේ දැන් වැඩි කියන්නේ අර බල්ලක් කුරුයි. එතකොට ඉතින් දැන් මේ දකින්නේ මොනවද සහ මේක මේ සමහරක් වෙලාවට ලැබෙන ටෙන්ෂන් එකත් එක්ක හෝ වෙන මොකක් හරි දැන් සමහරක් වෙලාවට ඉතින් ඔය සමහරක් ගම්වල වෙන මේ ජාවාරම් සහ නම්මනම් ඔය වගේ දේවල් වෙද්දී මිනිස්සුන්ව බය කරන්න සහ මේ ඔය වගේ දේවල් කරන්න විවිධ අපි සාමාන්‍ය භාෂාවෙන් කියන ජිල්මාට් වැඩ කරන්න බලනවා. ඒක හොඳ පොයින්ට් එකක්. මොකද මේ මේ දැන් සමහර වෙලාවට ඒක මේ විදිහට ඔබ මේ යම් ප්‍රදේශයකින් ඈඩ් කරලා තියාගන්න හදපු කතාවක් වෙන්න පුළුවන්. ඔව්. තවත් පැත්තකින් බලපුවම අතරම මේ ලක්ෂණ තියෙන සතුන් මේ 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 ඔය කියන ඔක්කොම ලක්ෂණ නෙවෙයි. නමුත් ඔය කියන සමහර ලක්ෂණ තියෙන සතුන් ශ්‍රී ලංකාවේ ඒ පැතිවල අතරම ජීවත් වෙනවා. හොඳම උදාහරණයක් තමයි ශ්‍රී ලංකාවේ ඉන්න වලහ. ස්ලොත් බෑ. right slot bear මොකද ඔවුන්ගේ bipedalism ඔවුන් මේ මේ අන්තර මේ අපිට පෙන්වන ඡාය රූපය හැටියට මේ මොවුන් මේ මේ ඔවුන්ගේ ආහාර ගන්න සහ සමහරලාට මේ මේ ඔවුන් සංචාරය කරද්දී bipedalism එහෙම නැත්නම් පසුපස කකුල් දෙකෙන් හිට ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම ඔවුන් මුළු ශරීරයේම ලොම් වලින් වැහිලා තියෙන මේ මේ දිගු ලොම් වලින් වැහිලා තියෙන්නේ ඔහුට slot දැන් ලංකාවේ ජීවත් වෙන ලෝකෙම මේ වලසුන් වර්ග 8යි ජීවත් වෙන්නේ ඔවුන්ගේ ලංකාවේ ජීවත් වෙන විශේෂය කියන්නේ slot bear ස්ලොත් කියලා ඒ නම හැදිලා තියෙන්නේ මේ මේ දකුණු ඇමරිකාවේ ඉන්න සතෙක් ස්ලොත් කියලා වෙනම බලහෙක් නෙවෙයි වෙන සතෙක් ඉන්න ඔහු මේ ගස්සුට ජීවත් වෙන මන්දයා මන්දවලසා කියලා තමයි සිංහල භාවිතාවේ මම දැකලා තියෙන්නේ ස්ලොත් බෑර් කියලා. මොකද ඔහු ඇත්තම මේ මන්ද කියලා මම හිතන හදලා තියෙනවා ඔහු මේ හරි ස්ලෝ සහ මේ හරි ලෙතාජික් මොකද හරිම ලෝකේ කිසිම ගමන් කරන ශීරපායි සතේ. ඉතින් ඔහුගේ මේ ඉතාම දිග දිග නියතිය ඉතින් ප්‍රථම වතාවට ඔය මේ 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 විකාලේ ගවේෂකකින් ඇවිල්ලා මෙහි මේ සොබ්බයා කෙනෙක් විදියලා මරලා කෞතුකාගාරයකට අරන් ගියාපම ඔවුන් හිතලා තියෙන මොවුන් ඇත්තරම මේ මේ මන්දවලසෙක් නැත්තම් ස්ලොත් ස්පීෂීස් එකක් කියලා. මොකද ඔහුගේ දිගම නියති වෙන වලස් විශේෂය. ඉතින් මේ සමහර මේ දැකලා තියෙන දේවල් සමහරලාට රාත්‍රී කාලයේ ගමන් කරද්දී කැලේක වලහෙක් දකපු අවස්ථාවක් වෙන්න පුළුවන්. මොකද ඔවුන් ඒ ශරීරය මේ ඔවුන් ජීවත් වෙන පොඩිම වලස් විශේෂයක් මේ වලසුන් අතර පසුපස ගාත්‍ර වලින් හිට ගන්නත් පුළුවන් දිග නිය තියෙනවා. ඒ වගේම මේ ලොම් වලින් වැහිච්ච ශරීරය. ඒ වගේම මේ ඔය ඔය වලස්සු ගැන කතා කරද්දි මේ මම නිකවන් ගැන සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරද්දි මට හිතුණ දෙයක් තමයි පෞද්ගලිකව දැන් මේ ශීරපායි සතුන්ට වැළඳෙන රෝගයක් තමයි ඉමේජ් කියලා කියන්නේ. කුෂ්ට රෝගයක් වැළඳෙනවා. ඒ කියන්නේ ලොම් සම්පූර්ණයෙන් හැලිලා ගිහිල්ලා ඉවරලා කුෂ්ට මතුවීමක් සිදු වෙනවා. එතකොට මේ අපි බල්ලෝම සාමිතරම මේ බල්ලන් දකිනවා මේ මෙන්ජ් හදිච්ච. ඔව්. දැන් මේ දැන් ඒ රෝගයට ගොදුරු වුණ මන්දවලසෙක්ගේ ස්වරූපේ මං හිතන්නේ මේ පින්තූරයෙන් පෙන්වන්න පුළුවන් වෙයි. ඒක දැක්කොත් එම ඔබට බලා ගන්න පුළුවන් මේ මේ නිට්ටවන් කියන මේ පුරාවෘත්තයට ඉතාමත් සර්වසම රූපයක් දකින්න පුළුවන්. ඉතින් ඔය වගේ දෙයක් වෙන්න හයි පොසිබිලිටියක් ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඔහොම දේවල් වෙන්න. එතකොට මේ වගේ දෙයක් දැන් අපි කවදාවත් එක්ස්පෙක්ට් කරන්නේ නැහැනේ කැලේ යද්දි මේ කුෂ්ඨ රෝග තියෙන වලහෙක් හම්බෙන්නේ. හම්බුනොත් මොකද වැරදි අදහසක් ඔළුවට යනවා. අනේ මොකද කලින් දැකලා තියෙන නික අපි බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. අපි අලියෙක් දැක්කොත් හරි මේ අලියෙක් කියලා දකින්න පුළුවන් සතෙක්. හරිද? නමුත් වලස්සු එහෙම කලාතුරකින් දකින්න සතෙක්. ඒ වගේම හම්බෙන් හම්බෙන දෙයක්.
නමුත් ඔය වගේම මේ සුපුන් තවත් වෙන්න පුළුවන් දෙයක් තමයි දැන් මේ පිළිබඳව මම හිතන්නේ මේ මේ කැලුම් මහේන්ද්‍ර ආරච්චි මහත්තයා මේ කැලුම් අයියාගේත් අදහසක් තිබ්බා මේ මේ සමාජයේ තාමත් සිදුවන දේවල් ඒ කියන්නේ සමහර මේ ජන කොට්ටාෂ සමහර ලෙඩ හැදිච්ච පුදුල් විශේෂයෙන් කුරු පුද්ගලයන් ඊවිල් එහෙම නැත්තම් මොවුන් මේ ඒ සමාජයට නොගැලපෙන පුද්ගලයන් කියලා මේ අර්ථකථනය කරන්න පුළුවන් දැන් දුරු අතීතයේදීම මෙහෙම මොනිස් මේ වගේ යම් genetic disorders එහෙම නැත්තම් ওই ජානමය ප්‍රශ්න තිබ්බ සමහර පුද්ගලයන් ඒ ගම්මාන වලින් ඒ සමාජ වලින් බැහැර කරලා තියෙනවා දැන් ඔය අපි වෛද්‍ය විද්‍යාත්මක කතා කරොත් සමහර conditions තියෙනවා Leron syndrome කියන එක විශේෂයෙන්ම ඔබ මේ දකින්න පුළුවන් මේ ඡාය රූපේ ඔය ඉන්නේ ඒ දැන් බලන්න ඒ ඔය වැඩුණු පුද්ගලින් එකම වයස පුද්ගලින් නමුත් ඔවුන් මේ සාමාන්‍ය පුද්ගලයාට වඩා ඉතාම පොඩි දැන් ඔය මුළු ශරීරයෙන් පොඩි වෙච්ච අවස්ථාවක ඊට අමතරව microcephaly කියලා මේ conditions තියෙනවා ඒ පුද්ගලයන් ඉපදෙද්දී මේ ඔවුන්ගේ ඉස්ස ඉතාම කුඩායි ශරීරයට සාපේක්ෂව වගේ යම් යම් අපේ ජානමය විකෘති හින්දා genetic mutations නැත්නම් genetic disorders හින්දා පුද්ගලයන් ඉපදෙන්න පුළුවන් මේ මේ සාමාන්‍ය ශරීර ලක්ෂණ තිබෙන පුද්ගලින් නෙවෙයි ඉතින් මේ වගේ මේ සමාජයෙන් බැහැර කරපු මේ පන්නලා දැන් කාලේ එහෙම දෙයක් නැතත් අතීතයේ සමහරලාට එහෙම දෙයක් වුණා වෙන්න පුළුවන් ඒ වගේ පුද්ගලෙක් මේ වනවැදිච්ච පුද්ගලයව දැකපු අවස්ථාවක් වෙන්න බැරි නෑ ඔව් ඒක ලොකු සම්භාවිතාවක් තියෙන දැන් ඔය දැන් සඳහන් කරපු ලෙරොන් සින්ඩ්‍රෝම් එක ගත්තොත් එහෙම දැන් ලෝකේ හරි අතේ ඇඟිලි ගන්නට මිනිස්සු ප්‍රමාණයක් මේකේ ඉන්නේ ලෝකේ විවිධ ස්ථානවල ඉන්නවා මේගොල්ලෝ නමුත් මේකේ මේ වැඩි ප්‍රතිශතයේ ඉන්නේ ඉක්වඩෝවල ඇන්ඩිස් කඳුකරේ ආශ්‍රිත ගම්මානයක තමයි මේ ලක්ෂණ ලෙරොන් සින්ඩ්‍රෝම් එක වැඩියෙන්ම තියෙන වාර්තාවීමක් වෙන්නේ ඒකට හේතුව තමයි මේ ඉතාමත් ක්ලෝස් බ්ලඩ් රිලේෂන්ස් ඒ කියන්නේ ලේන් ඥාතීන් අතර අන්තරාභිජනනීය සිදුවීම නිසා ඇති වෙන විකෘතියක් විදිහට මේක પરම්පරා කීපයකට මේක සංසරණය වෙලා තියෙනවා එතකොට ඒ වගේ අපි විද්‍යාත්මකව අපි අඳුරනවානේ ඉන්බ්‍රීඩින් කියලා දැන් ඒක මේ මිනිසුන් අතර විතරක් නෙවෙයි ඒක සතුන් අතරත් තියෙනවා එකම පුතාම පොඩි ජනගහනයක් ඔවුන් අතරම අන්තරාභිජනනයක් සිදු වුණොත් પરම්පරා ගානකදී ජානමය විකෘතතාවයන් සිදු වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් අර කලින් සඳහන් කරා වගේ මේ වගේ විකෘතිතා ඇති වුනාම දැන් තාමත් මෑත අතීතයේ වෙනකන් මේ විකෘතිතා සහිත සහ රෝග සහිත පුද්ගලයන්ව සමාජයෙන් කොන් කිරීමට ලක් වුණා. දැන් හොඳම උදාහරණය තමයි ලෙප්‍රසි. ඒ කියන්නේ ලාඳුරු රෝගයේ තිබ්බ මිනිස්සුන් එනකොටත් මම අපිරිසිදුයි කියලා ඉවරලා කියනවා. I'm not clean කියලා ඉවරලා ඒගොල්ලෝ හඬගාලා කියනෝනේ මොකද අනිත් අයට අයින් වෙන්නේ. ඒගොල්ලෝ ජීවත් වුනේ නගරයේ ඈත කොනක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඔය වගේ දැන් විකෘතිතා සහිතව බිහි වුණ යම් කිසි පවුලක් තියෙනවා නම් පවුල් පසුබිමක් ඇති වුණා නම් ඕක මේ අයිසොලේට් වෙලා වෙනම පැත්තක ගිහින් කැලයක් ඇතුලේ ඇති වෙන්න පුළුවන්. ඒක හොඳ සම්භාවිතාවක් වෙන්න පුළුවන්. මොකද දැන් ඔතාව දැන් ඔබ ඔය මේ ඇන්ඩිස් කඹකරේ පොපියුලේෂන් එක කිව්වා වගේම ලෝකේ මේ වෙනකොට ඉන්න පොඩිම මේ ශරීර ප්‍රමාණයෙන් කුඩාම ජන කොට්ටාෂය තමයි අප්‍රිකන් පිග්මීස්. අපි ඔය අපි සාමාන්‍ය ජන හරියට කතා වෙනවා ඇමසෝන් වනාන්තරයේ ජීවත් වෙන පිග්මීස් ගැන ඔය වගේ මේ කුරු මේ ජන කොට්ටාස ලෝකේ ගොඩක් ස්ථානවල ජීවත් වෙනවා අප්‍රිකාවල ඉන්න සෙන්ට්‍රල් අප්‍රිකාවල ඉන්න මේ කොට්ටාස තාම කුඩා ශරීරයක් දැන් ඕන්ලුත් ඔය විදිහටම ඔය ප්‍රශ්න තියෙන පුද්ගලයන් මොකද ඕන් පොඩි ජන කොට්ටාසයක් ඕන්ගේ මේ ඉන්බ්‍රීඩ් වෙලා අන්තරාභිජනනය වෙලා මුගේ තියෙන මේ growth hormone receptor gene expression එක ප්‍රශ්නයක් කිව්ව ඕන් දැන් අත්‍තරම ශරීර ප්‍රමාණය හරි කුඩයි. ඉතින් කුඩයි. මුළු කිව්වා වගේ ඒ වගේ අවුලක් ඔය වගේ පොඩි ජන කොටාශයක් මේ කැලෑගත් වෙච්ච අවස්ථාවක් වෙන්නත් පුළුවන් මේ ජන ප්‍රවාදයට මූලික හේතුව උනේ. අනිත් එක මේ ඔය අප්‍රිකාව තුළ ජීවත් වෙන තවත් ජන වර්ග තියෙනවා ඔය බුෂ්මන් එතකොට මේගොල්ලොත් ස්ටැචර් එකෙන් කියන්නේ ශරීර ප්‍රමාණයෙන් හරි කුඩයි. ඊළඟට නෙග්‍රිටෝස් කියලා ඉවර වෙලා අප්‍රිකාවෙන් ආසියාකරයට සංක්‍රමණය වුණ ජන වර්ග. මේගොල්ලෝ හරි පොඩයි. පොඩි. නෙග්‍රිටෝස් ලා නේද පිලිපීනයේ හම්බෙලා තියෙන්නේ. අන්න රයිට්. පිලිපීනයේ සහ යාවට දූපත්වල වාර්ගිකයින් සලකලා බැලුවම මේ නෙග්‍රිටෝස් සම්භවය තමයි තියෙන්නේ. ඊළඟට අපි ඔස්ට්‍රේලියන් පැත්ත සහ පැපුවා නිව් ගිනියා කියන කලාපය සලකා බැලුවොත් එම ඇබරිජින්ස්ලා. ඇබරිජින්ස්ලාගේ තියෙන ශරීර ප්‍රමාණයත් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒක කුඩා ශරීර ප්‍රමාණයක්. මම හිතන්නේ ඉතින් මේ එහෙම වෙන්න පුළුවන්. දැන් හොඳ ශරීර ප්‍රමාණයක් තියෙන පවුලකින් වුණත්
යම් කිසි නිලින ජානයක් පරම්පරාගතව ඇවිල්ලිවලලා නිලින වෙලා තිබ්බ ජානයක් එකපාරට ප්‍රමුඛ වෙලා මේ ලක්ෂණ එළියට එන්න පුළුවන් සම්භාවිතාව තියෙනවා ඒක බොහොම බොහොම සාමාන්‍ය දෙයක් ඉතින් ලෝකේ ඉතින් ඒ අපි ඔය දැන් ඒ එක්ස්ප්ලেইন කරේ මොකද මේ හරි නික්කෑවෝ කියන මේ ජන ප්‍රවාහයට පසුබිම් වෙන්න පුළුවන් යම් යම් අවස්ථා ඉතින් අපි අපේ අදහස තමයි මේක සත්‍යක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් යම් ජානමය ප්‍රශ්නයක් තිබෙන මේ සාමාන්‍ය මිනිසුන් කාණ්ඩයක් වෙන්න පුළුවන් මොකද වෙනම මේ විදිහ කියන වෙනම මිනිස් කාණ්ඩයක් හිටියා නම් මේ වෙනකොට යම් භෞතික සාක්ෂියක් මේ වෙනකොට ලැබිලා තියෙන්න ඕනේ නමුත් එහෙම දෙයක් නැහැ ඒ නිසා ඔබ ඔය සමාජ මාධ්‍යවල හෝ ප්‍රධාන මේ මාධ්‍ය ජාලවල දකින කියවන හැම දෙයක්ම ඒ ආකාරයෙන් විශ්වාස කරන්න එපා මොකද ඒ පිළිබඳව විද්‍යාත්මක සාක්ෂියක් මේකට නැහැ නමුත් ලෝකේ යම් යම් ඩිස්කවරිස් වෙනවා එක එක අවස්ථාවල මේ විදිහ ලොකු ඩිස්කවරි එකක් වෙනවා 2004 දැන් ඊට අවුරුදු කීපයකට පස්සේ මමත් ඒ දූපත ගියා මම දැන් මගේ පරීක්ෂණයක් කරනවා දැන් අවුරුදු ගානකට පස්සේ ෆ්ලෝරස් ඉන්දියාවට ආйти ෆ්ලෝරස් කියන දූපතේ ඒකේ ලියාන් කියලා ලියාන් බුවා බුවා කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් ගුහාව මිනිස් අටසැකිලි කිහිපයක් දැන් මුලදීම මිනිස්සු හිතන්නේ මේ මේ පොඩි ළමයින්ගේ අටසැකිලි කිහිපයක් කියලා අන්තිමට බලද්දී සුපුන් මොකද්ද දැනගන්න අපි ඔව් 2004 දී තමයි මේ සිදුවීම වාර්තා වෙන්නේ මේ මේක ඇත්තටම මේ ක්ෂේත්‍රය ගැන උනන්දුවක් තිබ්බ අයටත් ලොකු මේ ලොකු ෂොක් එකක් වුණා මේ සොයා ගැනීම කාලෙදී එතකොට මේ 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 සොයා ගැනීම වෙන්නේ ලියන්බුවා කියන ඔය 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 ගල් ගුහාවේදී ෆොරස්ට් දූපතේ එතකොට මේ හම්බෙන්නේ මේ ඉතාමත් කුඩා ප්‍රමාණයේ මනුෂ්‍ය ඇටකටු ඇටසැකිලි කීපයක් තමයි මේ මේ ගුහාවෙන් සොයාගන්නේ. ඒ කියන්නේ මුලින්ම හම්බෙන්නේ ඒකයි. නමුත් පසුව කරපු ගවේෂණවලදී තවත් ඒවා මතු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මුලදී මේ මේක ගැන තිබුණු සැකය තමයි මේ මේ කුඩා ළමයින්ගේ ඇටසැකිලි වෙන්නේ නැති කියලා ඉවරලා. නමුත් මේ ගැන තවදුරටත් පරීක්ෂණ කරලා ඉවර වෙලා පරීක්ෂණ පත්‍රිකා ඉදිරිපත් වෙන කාලය වෙද්දී මේක ගැන මතය සම්පූර්ණයෙන් වෙනස් වෙලා මේ 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 ඉන්නේ නව මානව විශේෂයක් කියලා ඉවර වෙලා new species අලුත් විශේෂයක් විදියට මේ මේ ඇටසැකිලි නම් කරනවා. එතකොට මේකට නම දෙනවා homo floresiensis. Floresiensis කියන එකට තමයි කියලා තමයි නම දෙන්නේ. ෆ්ලෝරස් කියන දූපතෙන් තමයි ඔවුන් හම්බෙන්නේ. හම්බෙන්නේ. ෆ්ලෝරස් දූපතේ මිනිසා කියන අර්ථය තමයි ඔය 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 නමින් ඉදිරිපත් වෙන අර්ථය. එතකොට දැන් දැන් මේකේ තියෙන මේ ඉතාමත් සිත් ගන්නා සුළු කාරණය තමයි මේගොල්ලන් ඇතුල් කරන්නේ ඉතාමත් කුඩා ප්‍රමාණයේ ඇටසැකිලි වුණාට මේගොල්ලන් ඇතුල් කරන්නේ හෝමෝ කියන ජීනස් එක. හෝමෝ කියන ජීනස් එක තමයි ඒ කියන්නේ මනුෂ්‍යයන් අපි අපි අයිති ගණයට තමයි මේගොල්ලන් ඇතුල් කරන්නේ. එතකොට ඉතාමත් කුඩා අඩි 3 ප්‍රමාණය 3 මාර ප්‍රමාණයට වෙන්න පිරිමි ඇටසැකිලි හම්බ වෙනවා. ඊටත් වඩා කුඩායි කුඩා ගැහණු ඇටසැකිලි හම්බ වෙනවා. එතකොට මේක ලොකු ආන්දෝලනයක් ඇති කරනවා මේ 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 කාලය ඇතුළත භෞතික මානව විද්‍යා ක්ෂේත්‍රය ඇතුළේ. අනික දැන් ඕකේ තව ඉන්ටරෙස්ටින්ම දේ තමයි සුපුන් දැන් ෆ්ලෝරස් දූපතේ යම් අවස්ථාවකදී හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් සහ හෝමෝ සේපියන් කියන විශේෂ දෙකම ජීවත් වෙලා තියෙනවා. ජීවත් වෙනවා. ඕමේ අර දැන් කියන්නේ හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් කියන්නේ දැන් ඉන්න මිනිස්සුන්ට කලින් හිටපු කාණ්ඩයක් නෙවෙයි අපට සමකාලීනව හිටපු තවත් ස්පීෂිස් එකක්. මානව පරිණාමය ගත්තම සරල රේඛීය පරිණාමයක් කියලානේ ඕක ලිනියර් එවලූෂන් එක කියලානේ අදහස යන්නේ නමුත් වර්තමානයේදී ඒ අදහස බැහැර කරලා විද්‍යාලෝකයේ තුල කියනවා මේක මේ evolution is like a evolution in trees like a bush meka meka pandurak wage aniwarya ekka ekka tang walin hidena shaaka gihilla wala ekka ekka tang waladi hambela ohoma wenawa etakota me ekka kaaleka di ekka kaala prantharayak gattama eka athule species kihipayak hambena hambena me 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 sambhavithawa saha e wage awasthawak ithamath siddganna asulu da oya 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 kaale athulata homo sapiens la inna jeevit wenawa homo florensis la jeevit wenawa ඒ වගේම හෝමෝ ඉරෙක්ටස්ලා ජීවත් වෙනවා මේන්ලන්ඩ් එකේ හෝමෝ නියන්ඩර්තාලෙන්සස් ඉන්නවා හෝමෝ නියන්ඩර්තාලෙන්සස් ඉන්නවා
එතකොට අර ට්‍රැක් එතකොට බෙල්ට් එකේ කියන්නේ බෙල්ට් එක කියන්නේ මේ යුරේෂියානු යුරේෂියන් මහද්වීපයේ මැද යන තිරුවේ හෝමෝන නියන්ඩර්තාලයන් සිස්ලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් අපි ස්කෝල වල අපි පොඩි කාලේ ස්කෝල වලත් උගන්වන දේ තමයි දැන් මිනිසා පරිණාමය වෙලා තියෙන හෝමෝ ඉරෙක්ටස් කියන හෝමෝ නියන්ඩර්තාලාව හෝමෝ නියන්ඩර්තාලගෙන් හෝමෝ සේපියන් ආවා කියන්නේ. ඒ පරිණා ඒ ඒක තමයි ඔය සුපුන් රේඛීය පරිණාමය කියන්නේ එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ෙන් එක්කෙනෙක් එක වෙලාවකට එක්කෙනා ඉන්නේ කියන. ඒක නෙවෙයි දැන් පිළිගන්න මතේ. දැන් පිළිගන්න මතේ මේක මේ පඳුරක් වගේ. හරිද? එක මූලික මිනිස් ලක්ෂණ තිබ්බ සතෙක්ගෙන් මේ බෙදිලා ගිහිල්ලා තියෙනවා. ඒතකොට හෝමෝ නියන්ඩර්තාලුත් ඉන්නවා, හෝමෝ සේපියන්ත් ඉන්නවා, හෝමෝ ඉරෙක්ටස්ත් ඉන්නවා, දැන් හෝමෝ ෆ්ලෝරියන්සිස්ත් ඉන්නවා. කියන්නේ එකම කාල වකවානුවේ මිනිස් ස්පීෂීස් මිනිස් විශේෂ කිහිපයක් ලෝකේ ඉඳලා තියෙනවා. ඕකේ මේ දැන් දැන් අපි මිනිස්සු විදිහට සලකන්නේ අපි විතරනේ. නමුත් ඕක සයන්ටිෆිකලි ගත්තම විද්‍යා ලෝකයේ තුලදී ඔය සබ්ජෙක්ට් එක ඇතුලේදී මිනිස් හියුමන් කියලා ලා කියන්නේ සමස්ත හෝමෝ ගණයම හියුමන් විදිහට තමයි සලකන්නේ. හියුමන් හෝමෝ හැබිලිස් හා හෝමෝ හැබිලිස් ගේ ඉඳන් හෝමෝ ඉරෙක්ටස් හෝමෝ නියන්ඩර්තාලෙන්සිස් හෝමෝ ෆ්ලෝරෙන්සිස් සහ හෝමෝ සේපියන්ස් කියන්නේ ඔක්කොම හියුමන්. මේ ඔක්කොම මිනිස්සු. එතකොට මේ ප්‍රාථමිකද නැද්ද කියන එක නෙමෙයි මෙතන ගැටලුව. මේ හැම මිනිස්සු කාණ්ඩෙම ජීවත් වෙලා තියෙනවා. දැන් අපි අත්තරම දැන් ඕක අපි ඕක මේ හෝමෝ ෆ්ලෝරෙන්සිස් කියන කතා කරන්න හේතුව උනේ දැන් මේ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් මූවිය කාපු වෙලාවේ හොබිට් කියන නම මේ පට බැඳුරා. අත්තරම හොබිට් කියන නම පටන් ගන්න හෝමෝ ෆ්ලෝරෙන්සිස් කියන්නේ අපි දැන් ඔය ඒකේ මූවිය එක අත්තරම වැරදි නිව්සීලන්ඩ් වල නෙවෙයි හොබිට්ස් වල ජීවත් වුනේ ඉන්දුනීසියාවේ. හරි. නමුත් ඒකටත් තව අත්තරම වැදගත් දෙය තමයි අපි ඔක මේ ඉස්මතු කරේ දැනට කිසිම භෞතික සාක්ෂියක් නැහැ නිට්ටයෝ ගැන. රයිට්. මේ මෙහෙම කුරු මිනිසුන් කාණ්ඩයක් ශ්‍රී ලංකාවේ ජීවත් වුණා කියන්නේ කිසිම විද්‍යාත්මක සාක්ෂියක්. නමුත් 2004 වෙනකන් අපි දැනන් හිටියේ නැහැ අපට ළඟින් තියෙන මේ ඉන්දුනීසියාවේ තවත් මිනිස් කාණ්ඩයක් මේ විදිහට ඉඳලා තියෙනවා කියලා. හරි 2004 කියන්නේ දැන්ට ලොකු කාලයක් ඉස්සෙල්ලා නෙමෙයි. ඒ 2004 තමයි අපි දැනගත්තේ තවත් මිනිස් ස්පීෂිස් එකක් මේ දුකට මෙලා දිනවා කියලා. ඉතින් මේ වගේ සැඟවිලා තියෙන අවස්ථාවක් වෙන්න බැරි නෑ. ඒක අපිට සම්පූර්ණයෙන්ම මේ නෑ කියලා අතාරින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉන්දුනීසියාව සහ ඔය ගිනිකොන දික ආසියාතික රටවල් වල ජනප්‍රවාද සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේ අද්භූත සතුන් ගැන. එතකොට මේ ජනප්‍රවාද වලින් අපි ටිකක් මේ කතාවට ફોකස් වෙන ජනප්‍රවාද ටික සලකලා බැලුවම කතා කරන්න පුළුවන් චරිත දෙකක් තමයි අද්භූත සතුන් දෙදෙනෙක් තමයි ඔරන් පෙන්ඩෙක් සහ එබු ගෝගෝ කියන එක. එබු ගෝගෝ කියන පුරාවෘත්තය. එතකොට මේවා පුරාවෘත්ත දැන් 2004ට කලින් පුරාවෘත්ත විදිහට තමයි මේ 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 දූපත් ආශ්‍රිතව තිබ්බේ. එබු ගෝගෝ කියන පුරාවෘත්තය එන්නේ ජාවාවල නැගෙනහිර කලාපේ. කියන්නේ ෆ්ලොරෙන්ස් ස්තූපට තියෙන ප්‍රදේශ ආශ්‍රිතව තමයි මේක ගොඩ නැගෙන්නේ. එතකොට ඔරන් පෙන්ඩෙක් කියන එක සුමාත්‍රා දූපත ආශ්‍රිතව තමයි පැතිරලා තියෙන්නේ. එතකොට මේ 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 එබුගෝගෝ කියන කතාව සලකලා බැලුවම මේකේ කතාව දැන් නොදන්න කෙනෙක් දැන් මුලින්ම ඇහුවොත් එහෙම මේ කියන්නේ නිට්ටයවද කියලා අහන තරමට සමීපයි. ඒ ඔරම් එබුගෝගෝ කතාවේ කියන්නේ නිට්ටයව වගේම ලක්ෂණ ටිකක්. නිට්ටයව වගේම ඉතාමත් කොට එතකොට ලොම් පිරුණ දිග නිය සහිත අමුතු භාෂාවකින් කතා කරන ඒ ප්‍රදේශවාසීන්ට වදයක් වුණ සත්ව කාණ්ඩයක් විදිහට තමයි වානර රූපී කාණ්ඩයක් විදිහට තමයි සලකන්නේ. එතකොට එබුගෝගෝ මේ විදිහට ජීවත් වුණා කියලා කියනවා. එබුගෝගෝලගේ අවසානයත් ඉතාමත් අමුතු විදිහකට තමයි සටහන් වෙන්නේ. එතකොට මේ ජනප්‍රවාදයේ කියන්නේ එබුගෝගෝලා කරදරයක් වුණ හින්දා ඉන්දුනීසියාවේ ඔය 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 ජාවා දූපතේ වැසියන් ඔය ඒ හරියෙ ඉන්න වැසියන් කරන්නේ palm leaves වලින් කියන්නේ තාල වර්ගයට අයිති ගසක් මේකේ හම්බ වෙන හන වලින් හදපු ඇඳුම් රෙදි ක්ලෝත්ස් ප්‍රදානය කිරීමක් කරනවා මේ එබුගෝගෝලට. ඕගොල්ලන්ට මේක ප්‍රදානය කරාම මේගොල්ලෝ ඒක අරගෙන යනවා ගුහාවට. ඒගොල්ලන්ගේ ගුහාවට ගෙනිච්චට පස්සේ මේ ප්‍රදේශවාසීන් නැවිලා ගිනි තියනවා කියලා තමයි මේ කතාවේ කියන්නේ. එතකොට ඒක කියනවා දවස් කිහිපයක් ගිනි තිබ්බා කියලා ඉවරලා මේකත්. දැන් ඒ ගිනි තිබ්බම අර පාම් ලීව්ස් වලින් හදපු ඇඳුම් ඉක්මනට ඇවිලිලා අර ගොල්ලෝ විනාශ වෙලා යනවා සහ දෙන්නෙක් විතරක් පැනලා යනවා කියලා ඉවරලා තමයි ඔය ජනප්‍රවාදේ කියන්නේ. දැන් මේක ඇහුවම මේක සම්පූර්ණයෙන් නම් විතරයි වෙනස්. මෙයා කොපියක්.
කොපියක් ඒ කියන්නේ ෆුල් කොපිය එකක් තමයි එතනත් තියෙන්නේ ඒක ඒක ඊටාම චිත්ගනාසුළු කාරණයක් එතකොට දැන් මේ ප්‍රවාද තිබ්බනේ ජන ප්‍රවාද තිබ්බනේ ෆ්ලොරන්ස් දූපතේ සහ ජාවා ඔය අවට ආශ්‍රිත එතකොට 2004 දී හම්බෙන හෝමෝ ෆ්ලොරෙන්සිස් එක්ක මේ මේ ජන ප්‍රවාදත් අතර තියෙන සම්බන්ධතාවය එක්තරා ආකාරයකින් ගැළපීමක් සිදු කරන්න උත්සාහ කරනවා එතකොට දැන් හෝමෝ ෆ්ලොරෙන්සිස් මුලින්ම අපිට හම්බ වෙද්දී 2004 දී විද්‍යාඥයෝ මේක කාබන් පරේෂණයකට ලක් කරනවා පරේෂණයට ලක් කරාම මේකේ එන ඩේට්ස් මේකේ එන දින කාලවකවානුව තමයි වසර අදින් වසර ඒ කියන්නේ 12000කට ප්‍රථම කියලා තමයි මුල්ම කාබන් ඩේටින් එක හම්බෙන්නේ. නමුත් ඊටමත් මෑතකදී කරපු මේ රිවිව් එකකින් ආයෙත් නැවතත් ඒක ඒ පරේෂණයම සිදු කරලි වල ගන්න ඩේටින් වලින් මේ 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 දිනේ පස්සට යනවා. මේ දිනේ අවුරුදු 40000ටත් 50000ටත් එහාට තල්ලු වීමක් වෙනවා. ඒ කියන්නේ අදින් වසර 40000කට වගේ කාලයකට කලින් තමයි හෝමෝ ෆ්ලොරෙන්සිස්ලා ජීවත් වෙලා තියෙන්නේ. එතකොට මෙතන පොඩි පොඩි ගැටලුවක් එනවා මේ ෆ්ලොරෙන්ස් සහ ඔය දූපත්වලට මිනිස්සුන් ඒ කියන්නේ හෝමෝ සේපියන්ස්ලා අප්පු කාලය ඊට පස්සේ කාලයක් විදිහට සලකන තියරි එකක් තියෙනවා. එතකොට ගැටලුවක් එනවා කොයිම අවස්ථාවකදීවත් ඇත්තටම හම්බුණාද කියලා මේ දෙගොල්ලෝ. එතකොට අර 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 පුරාවෘත්ති ගැළපීමේදී ඔන්න ඔය ගැටලුව එනවා. දැන් ඕක තමයි ඇත්තටම ඒ කියන්නේ සයන්ස් වල තියෙන බියුටි එකක්. මොකද මේ විද්‍යාව කියන්නේ එක ස්ථීර දෙයක් නෙමෙයි. එක එක කාලවකවානුවල් වලදී මේ ටෙක්නොලොජි එක එක දේවල් සෑම්පල් කරන හැටි සහ එක එක ඒවා හදාරන ඒ ක්‍රමවේදයන් දියුණු වෙනවත් එක්කම අපි සමහර කලින් මේ ෆැක්ට්ස් කියලා හිතන් හිටපු දේවල් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා. ඒවා ඒ කියන්නේ අපි අපි හිතන දේවල් අපි එළඹුණ යම් කිසි නිගමනයක් වඩාත් නිර්වද්‍යතාවයකින් එළඹීමේ හැකියාව වෙනවා විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් එක්ක. ඒක දැන් මේ සමහරක් අය හිතනවා මේ ඒක තියෙන වරදක් කියලා. නමුත් ඒක අපි මං හිතන්නේ ක්ෂේත්‍රය සහ ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන අය ඉතාමත් ආදරෙන් පිළිගන්න ඕන දෙයක්. මොකද මේක හැමතිස්සෙම චැලෙන්ජ් කරන්න පුළුවන් දෙයක්. අනිවාර්යයෙන්. චැලෙන්ජ් වලස ඕපන්. ඒක මේක වෙනස් වෙන සුළු බව කියන්නේ මේක මේ අපි අපි යම් කිසි දෙයක එල්බගෙන නැහැ. අපි කැමති අලුත් දේවල් දැනගන්න. අපි කැමති මේවා වෙනස් වෙනවා. කියන්නේ තියරි එකක් වෙනස් වෙද්දී ඒක වඩාත් නිර්වද්‍ය කියලා වෙලා අපිට හිතන්න පුළුවන්. අපි තිබ්බට වඩා හොඳ තැනක ඉන්නවා කියලා වෙලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඕකම තමයි මේ ෆෙඩරසනා මාලාවේ මට ඇත්තම ගේනත් එන්නත් ඕනේ. මේ සුපුන් වගේ මගේ විද්‍යා ලෝකයේ මගේ සහෝදරින් එක්ක මේ ලංකාවේ සමාජයේ තියෙන යම් යම් ඇතහිලි සහ විශ්වාස සහ මේ මේ වගේ ජනකතා ජන ප්‍රවාද වල විද්‍යාත්මක ඇස්කින් බලන්න ඔබලා පුරුදු කරන එක සහ ඒ පිළිබඳව තියෙන සාක්ෂි ඔබලාට ගෙන එක. ඉතින් මම හිතනවා අපේ සාකච්ඡාවෙන් නිට්ටාවුන් ගැන යම් යම් ඔබේ තිබ්බ විශ්වාස හෝ ඒ පිළිබඳව තිබ්බ සංසකයන් දුරු වෙන්න ඇති කියලා. ඔව් මේවා මේ 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 සියලු කාරණා ඉතාමත් විද්‍යාත්මක ප්‍රවේශයකින් බලලිවරලා හැමදේම කන්සිඩර් කරලා හැම පොසිබිලිටි එකක්ම බලපු ඉතාමත් මෑතකදී ලියවුණු පොතක් තමයි ප්‍රදීප් ඒ ජයතුංග මහත්මයා ලියපු නිට්ටාව ද හොබිට්ස් ඔෆ් ශ්‍රී ලංකා ඇන් ඇනලිසිස් ඔෆ් ද ලෙජන්ඩ් කියන පොත. ඔබට දකින්න පුළුවන් ඒ කවරේ ඡායාරූපයක් ඒක අපි අපි රෙකමන්ඩ් කරනවා මේ හැමදේම මේකට සම්බන්ධ ගොඩක් දේවල් ගැන අවබෝධයක් ලබා ගන්න මේක හොඳ කියවීමක් සහ මීට කලින් තිබ්බ මූලාශ්‍ර ගැන අවබෝධයක් ලබා ගන්නත් මේ පොත වැදගත් වෙනවා. මොකද මේක මේ සූඩෝ සයන්ස් වලින් එකපාර ඇවිල්ලා දමලා ගහපු දෙයක් නෙවෙයි. හොඳ ඇනලිසිස් එකක් එක්ක ආපු පොතක්. ඉතින් ඊට දැන් අප ඇත්තම මේ විද්‍යාත්මකව යම් කිසි දෙයක් බලද්දී හරි වැදගත් දෙයක් තමයි Google කරලා Wikipedia වල එන දෙයක් හෝ මේ කවුරු හරි ලියපු blog post එකක තියෙන දෙයක් විශ්වාස කරන්න නැතුව මේ මූලික මූලාශ්‍රවලට ගිහිල්ලා මේ වගේ මේ credible sources නැත්නම් වගකීම් යුතු පුද්ගලෙ සහ ඒ පිළිබඳව යම් දැනුමක් හා මේ මේ background එකක් තියෙන පුද්ගලෙක් වශයෙන් මේ විදිහට සංක්ෂිප්ත කරපු ග්‍රන්ථයකින් ඒ මේ ඒ අදාළ තොරතුරු ලබා ගන්නවා නම් අන්න එතකොට තමයි අපිට මේ මේ විශ්වාස වල සත්‍යතාව දැනගන්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් දැන් අද නිත්‍යව ගැන කතා කරේ මේ වගේම ලංකාවේ මේ සතුන් පිළිබඳව තිබෙන තවත් ජන ප්‍රවාදයක් අරගෙන ආයෙත් හම්බුමු. එතකන් thank you. Bye bye.
Supon, I bow one and thank you very much. Join us. Thank you.